පත්මසිරි වන්නේ ආරච්චි. මමත් බිරිඳත් දරුවන් තුන්දෙනෙකුත් ඉන්නවා. අපි පවුලක් වශයෙන් කෘෂිකර්මාන්තයත් එක්ක බැඳී ඉඳලා ඒක තමයි අපේ ප්‍රධාන රැකියාව බවට පත් වෙලා තියෙන්නේ. 2021 22 වර්ෂවලදී ඇති වුණු රසායන පොහොර හිඟයත් එක්ක විශාල අපහසුතාවයකට අපි මුහුණ දුන්නා. එෙහිදී රයිසප් ව්‍යාපෘති යටතේ අපිට නොමිලේ පොහොර ලබා දුන්නා. IPNM වැඩසටහන යටතේ පුහුණු වැඩසටහන් කීපයක් කරා. පස් නියවැරදි ප්‍රමිතියට වෙන්කර ගන්නා ආකාරය සහ පස් සාම්පලය නිදේශය ලබා ගන්න ක්‍රමවේදය අපිට හොඳින් පහදලා දුන්නා. ඒ අනුව අපි පොහොර යෙදීම විශාල ලෙස අඩු කර ගන්න පුළුවන් වුණා. කොම්පෝස්ට් භාවිතය, ඊට පස්සේ LBCA වැනි කොළ යොදලා ශේෂ්ත්‍රයේ සුද්ධජීවීන් ප්‍රමාණය වැඩි කරලා රසායනික පොහොර අඩුවෙන් භාවිතා කරන ආකාරය පැහැදිලි කරලා දුන්නා. පත්‍රවර්ණ දර්ශකය යොදාගෙන නයිට්‍රජන් භාවිතා කිරීමට පෙර පත්‍රවර්ණ දර්ශකයට සාපේක්ෂව කොපමණ ප්‍රමාණයක් යොදනවද කියන අවබෝධය අපිට ලබා දුන්නා. ඒකෙන් අපිට විශාල ලෙස යූරියා භාවිතය අඩු කරගන්න හැකියාව ලැබුණා. අපිට IPNM ගොවිශේෂ්ඨ පාසල තුලින් ලබා දුන්න උපදෙස් අනුව අපි මෙම කන්නේදී ඉතින් සාර්ථක අස්වැන්නක් කරා යෑමේ හැකියාව ලැබුණා. ඒ තුලින් අපිට වෙනදාට වඩා කිලෝ 300ක 400ක වගේ ප්‍රමාණයක් අපේ අස්වැන්න ඉහළ නැංගුණා. මමත් මගේ ඇත්තටම අවට සිටින ගොවි මහත්මයාපෙනු සිළු දෙනාම මේ IPNM ගොවිශේෂ්ඨ පුහුණු පාසල ලබා දුන්න අත්දැකීම් සම්බන්ධව මම ඇත්තටම සතුටු වෙනවා. මේ කන්නේ සිට අපිට ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් කියන හැඟීම ආව මොකද ඒ අස්වැන්න වැඩිවීම තුලින්. ඉතින් ඒකත් එක්ක අපි ඒකට ස්තුති කරන්න ඕන යුරෝපා සංගමයටත්, ඒ වගේම ආහාර හා කෘෂිකර්ම සංවිධානයටත්, ඒ වගේම FAO රයිසප් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරපු රටේ ඉන්න සියලුම නිලධාරී මහත්මයාට සතුටින් ආදරය හා ගෞරවය පිරිනමනවා.